බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නොකල යුතු කර්මාන්ත පිළිපදව. ගරු ස්වාමින් වහන්ස මෙම නොකල යුතු කර්මාන්තවලට සම්බන්ධ වන්නන්ට විඳින්නට වෙන විපාක මොනවාද? ඒ නෝන ඉතින් අපි මේ සමාජයේ දකින්නා වූ මේ සංකීර්ණභාවය මේ සමාජයේ තියෙනා වූ මේ ප්‍රශ්න කම්කටොළු පීඩන ඔය ඔක්කොම ඔය ඵලයන් තමයි. බුදුරජාණන් වහන්සේ මිච්ඡා ජීවේ කියලා සිල්පදයක් දේශනා කරනවා. මිච්ඡා ජීවේ කියන්නේ ඔය මස් මාංශ වෙළඳන්න බෑ, මත්පැන් වෙළඳන් කරන්න බෑ, වහල් වෙළඳාම සතුන් වෙළඳාම කරන්න බෑ, වසවිස වෙළඳාම කරන්න බෑ, වෙඩි බෙහෙත් තුවක්කු අවියාවුදු වෙළඳාම කරන්න බෑ. තේරෙනවද? ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න නෝනා අනිවාර්යයෙන්ම සමාජය තුල ප්‍රචණ්ඩත්වයේ එහෙමත් නැත්නම් දුස්සීලභාවයමයි වැඩි වෙලා යන්නේ. තේරෙනවද? ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් යැපෙන්නා වූ යම් යම් පිරිස ආදායම් බදු තුලින් යම් වියල් යැපෙන්නා වූ පිරිසුත් අනිවාර්යයෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. ඒගොල්ලෝ දුර්වල භාවයටයි පත් වෙන්නේ, සද්ධාවෙන් දුර්වල භාවයටයි පත් වෙන්නේ. ඒ නිසා කොතනක හරි අපි මිච්ඡා ආජීවයක් සිද්ධ කරනවා නම් ඒ මිච්ඡා ආජීවය තුලින් ලැබෙන්නා වූ ආනිසංසෙනෝ නම් අපිව අන්ත අකුසලේ කරාමයි අරන් යන්නේ. මේ ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් ඒවෙන් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නොනා විනාශය කරයි සමාජය ගමන් කරන්නේ. මනුෂ්‍ය විකෘතියක් බවට පත් වෙන. මොකද මෙතන සීලෙන් දුර්වල වෙනවනේ. මේ සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සී මුලාවට පත් වෙච්ච මිනිස්සු තමයි බිහි වෙන්නේ. අපි කියමු දැන් මේ ජීවිතේ කවුරු හරි මත්පැන් විකුණනවා කියලා. ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝනා ඒ මත්පැන් විකුණුව කෙනා පින්කමුත් කරනවා. දන් දෙනවා. පන්සලට දන් දෙනවා. වෙසක් පොසොන් කාලට විශාල දාස් ගානකට දන් දෙනවා. ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක. නැවත අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයාට කළා වූ පින්කම මතක් වෙන දුන්නා වූ දානයක් සිහිපත් වෙනවා. දුන්නා වූ දානයක් සිහිපත් වෙලා ඔන්න මිනිසෙක් බවට පත් වෙනවා. තේරුණාද? මොකක් හෝ පින්කමක් උපාදාන වෙලා මිනිසෙක් බවට පත් වුණා. නමුත් ගිය ජීවිතේ මොකද්ද කළේ? අරක්කු විකුණුවා. මුළු ජීවිතේම වයින් ස්ටෝස් තමයි කළේ. නමුත් මේ දරුවා දැන් මිනිස් ජීවිතයක් ලැබුවා ඉපදිලා. නමුත් මේ දරුවා මිනිස් ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොන්න පුරුදු වෙනවා නෝනා. දැන් සමහර දරුවෝ අම්මලා ඇවිල්ලා අපිට කියන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මේ වගේ කියලා. ඒ මොකක්ද? පෙර ජීවිතයේ ওই වයින් ස්ටෝස් මුදල් අල්ලා ඔය. ඒතකොට ඒහි විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලේදීම එයා බොන්න පුරුදු වෙනවා. බේබද්දෙක් වෙනවා. දැන් බේබද්දෙක් වෙලා දැන් ඔන්න බීලා බීලා විනාශ වෙලා අවුරුදු 25 ඉදිරියට ඔන්න කසාදයක් බඳිනවා එයා. තේරෙනවද? දැන් කසාදයක් බඳිනකොට එයාට නෝන කෙනෙක් ලැබෙනවා. ඒ නෝනා හැමදාම අර මහත්තයා බීගෙන ආපුවාම ගුටි ගන්නවා. තේරෙනවද? සල්ලි නෑ. එක්කෝ ඇඳ යට රින්ගනවා එනකොට ඔක්කොම ගුටි ගන්නවා. ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒකාන්තාව. දැන් අපි බලන් දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා මහත්තයාගේ බීමත් භාවය නිසා අප්‍රමාණ නිරාදුක් විඳින කාන්තාව මේ ලෝකේ ඉන්නවා. ඒ කර්මඵලය. ඒ කර්මඵලේ මොකද්ද? ඒ නෝනා තමයි ගිය ජීවිතේ වයින් ස්ටෝස් මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක්. දැන් අපි කොහොම මේ ජීවිතේ මිච්ඡා ජීවෙන් ජීවත් වෙන වයින් ස්ටෝස් එකේ මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ නෝනා මහා සැපයක් නේ විඳින්නේ. එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද? දාස් ගානකට මේ පැත්තෙන් අරක්කු බීලා ලාභෙන්. ඒතකොට ඒ දාස් ගානක් අරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර බිරින්දෑවරුන්ට ගහනවද, කොච්චර දරුවන්ට බය කරනවද, කොච්චර සමාජයේ අනතුරු වලට ලක් වෙනවද කියලා බලන්නකො. එවැනි නෝනා කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදු මහත්තයාට ලැබෙන්නේ. ඒ යාගේ අකුසල් විපාකයක්. තේරෙනවද? ඉතින් මේ හේතුඵල ධර්මයන් සමාජය ඒකයි කියන්නේ මේ දෙන්නට ඕන ළමෙකුත් ඉපදෙනවා. දැන් ළමයා ඉපදුන දා පටන්ම පීඩාවට පත් වෙනවා. මොකද තාත්තා බොනවා, අම්මා ගුටි කනවා, ළමයාට ඔක්කොම මුකුත්ම නැහැ. ඒතකොට මේ ළමයා කවුද? මේ ළමයා ගිය ජීවිතේ මිච්ඡා ජීවය කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවේ. දැන් මේ ජීවිතේ මිච්ඡා ජීව කරන දරුවෝ සැපෙන්නේ ජීවත් වෙන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන්ටත් එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. පවුලක් ඉන්නවා. ඒ පවුලේ මහත්තයා පුදුමාකාර විදියට බොනවා. බීම නිසා නෝනා හැමදාම ගුටි ගන්නවා. දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ. තේරෙනවා? නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ නෝනා. තේරෙනවා? මොකද ඒකත් සාධාරණයක් හිතන තියෙන අසාධාරණයක්. මොකද ඒගොල්ලෝ කළ දේ ඒගොල්ලෝ ලබන්නේ. තේරෙනවා? ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරව දාලා ඉන්න පුළුවන්. නමුත් ඒ පුංචි දරුවාට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. එයා පෙර ජීවිතේ මේ විදිහම තවත් දරුවෙක් මරලා දාන්න ඇති. ඒ නිසා තමයි යා මේ ජීවිතේ ආකාරයෙන් මරුන් කෑවේ. ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලබලා තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ ඇහෙන් කඳුලක් හෙලනවා නම් ඒ කඳුලට හේතුවත් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ hina වෙනවා නම් ඒ සිනාවට හේතුවක් ඔබතුමියමයි. මොකද කඳුලක් hinaවත් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා.
ඔබ මේ මොහොතේ හිනා වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාවහරි හිනස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත්තා වූ දෙයක්ම. එහෙනම් අපි ඇලිලා ගැටිලා වැඩ. ඒක තමයි ධර්මයේ කෙරේ අතල සද්ධාම කියන්නේ. ඒ තැනට ආවත් කෙනා තමයි ලෝකයේත් එක ගැටෙන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ කොතනකවත්. කොයිසම් විනාශයන් සමාජය තුල සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන් අනුව දකින්න. මොකද අපි කළා වූ දේ නෝන අපි මේ ලබලා තියෙනවා. එනිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවෙන් දුකයි සකස් වෙන්නේ කියලා මිච්ඡා ආජීවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. මොකද ඒවා තුළ ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුකන්ට දුක්වලට පත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් මිච්ඡා ආජීවය කරන ඇයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව තව මිත්‍යා දෘෂ්ටිය තුළ ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්න. अप्रमाण उपकार शक्ति मार्गे हट यानी මොකද වැරදි කරන්නේ හොඳින් ඉන්නවා නම් ඒ එක පැත්තක් ඒගොල්ලන්ගේ සංස්කාර කුසල් සංස්කාර. ඒතකොට මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා දැකලා අපිත් වැරදි දැන්ට යමු වෙන නෙමෙයි. තේරෙනවා? මේ භයානක භාවයේ වැරද්දේ භයානක භාවයේ දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල් වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ඕ ශක්තිමත් ජීවිතයක් ලබන්න.